දැන් මේ රටපත් වෙලා තියෙන තත්ත්වයේ සම්බන්ධව අරගලයක් දියත් උනානේ අපි මහානායකයන්. ඒකෙන් පසුව වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති ප්‍රාප්තිය රටේ ජනතාව එච්චර පිළිගන්න කැමති නැහැ. මේ ඇතිලා තියෙන මහා විනාශයට විශාල දායකත්වයක් තියෙන කෙනෙක් තමයි වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගෙන් මේ රටේ ප්‍රශ්නෙට යහපත් විසඳුමක් ලැබෙයි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. මේ නිසා තිබෙන තත්ත්වය තව හුඟක් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඉදිරි. දැන් අද වෙනකොටත් අපිට කණිතෙල් එකේ නිලධාරීන් කීප දෙනෙක් කතා කරාම කිව්වේ ඉදිරි මාසවල කණිතෙල් ප්‍රශ්නේ බරපතල ලෙස නැවත උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහානායකයන්ගේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් දැන් මේ රටේ ජනමතයට සාධාරණව ක්‍රියා කරන පිරිසක් හැටියට සලකන්නේ නැහැ. ඒ නිසා ජනමතය විකෘති වෙලා තියෙනවා. දැන් 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරපු ජනාධිපතිතුමා අට අත්හැරලා දාලා ගිහින් ජනාධිපතිතුරේ ඉවත් වුණා. එතකොට එතුමා ඒ වෙලාවේ දූෂිතයි නරකයි වරකක් කරා මහ බැංකුව විනාශ කරා කියලා ඒ පරාජය කරපු කෙනා තමයි අද ජනාධිපති වෙලා තියෙන්නේ. එතකොට එතනම විකෘතියක් තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව බල සංයුතියත් විශාල විකෘතියක් තියෙනවා. දැන් තවදුරටත් ඒ 69 ලක්ෂ ජනවරම නැහැ. කැබිනට් එක කැබිනට් තුනක් අගමැතිවරු තුන්දෙනෙක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා මේ කෙටි කාලයට. ඒ නිසා විශාල ලෙස ජනමතය විකෘති වෙලා තියෙන නිසා මානායකරණේ අපි ඉල්ලීමක් කරන්නේ මෙයාලා බලාපොරොත්තු වෙනවා එයාලගේ බලය ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙත් මහමැතිවරණයක් තියලා ජනතාවට සාධාරණව තමන්ට කැමති පාලනයක් බිහි කර ගැනීමට අවස්ථාව නොදී බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව තුළ විවිධ දේවල් සිද්ධ කරමින් බලය පවත්වාගෙන යෑම රටේ ප්‍රශ්න තවත් බරපතල ලෙස උග්‍ර වෙනවා. සම්මුඛ ජනතාවම දැන් ඉල්ලා සිටින්නේ මහමැතිවරණය. ජනමත විචාරණයක් මේ ජනතාවට ඡන්දයක් ඉල්ලන. මොකද ඒකෙන් ඒගොල්ලෝ කවුරුපත් කරලා එතනින් පස්සේ ගොඩනගෙන ආණ්ඩුවට රට පාලනය කරගෙන යන්න ජනතාව කැමති සහන කාලයක් දීලා ඒ වෙනුවෙන් ඉවසාගෙන ඉන්නේ. දැන් මේ වෙනකොටත් විදේශීය විනිමය එන්නේ නැහැ ලංකාවට. මේ නිසා අපි මහානායක හිමියන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ සංදේශය තුලින් සංඝ සභා හැටියට කතිකා කොට රයිනිකායක මහානායක හිමියන් වහන්සේලා හැටියට ධර්ම තීරණාත්මක අනුශාසනාවක් ආණ්ඩුවේ ඇත්තන්ට ජනාධිපතිතුමාට අගමැතිතුමාට කැබිනට් එකට සිද්ධ කරලා මේ ජනතාව විශාල විනාශයකට පත් වෙන තියෙන අවස්ථාව නිමා කිරීම සඳහා මුදියක් දෙනවා කියලා. දැන් 140ක් දරුවන් පෝෂණ උනතාවයන්ගෙන් පෙරමුණා. පවුල් 10කින් 3 දෙනෙක්, පවුල් 3ක් 10කින් 3ක් ආහාර හිමියෙක්. ඉතින් මේ විදිහට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළම අරමුදල ඒවා පවා කියලා තිබුණා මානායක හඳුනේ. විශාල විනාශයක් විශාල ඛේදවාචකයකට පත් වෙන අපේ අනාගත දරුවන් කියන. අධ්‍යාපන බිඳ වැටීමෙන්, පෝෂණය බිඳ වැටීමෙන්, සෞඛ්‍යත්වයේ බිඳ වැටීමෙන් හරි ඉතිෝපියානු තත්ත්වයකට ලංකාවේ අනාගත පරපුර පත්වේවි කියලා මත බලනවා. ඒ නිසා හරි නමුත් පාලකයෝ තාමත් සොරකම් කරනවා. තෙල් ගෙන්න ඒවාෙන් ආදී දේවල් වලින් තාමත් වංචා කරනවා, තාමත් සොරකම් කරනවා. මම හිතන්නේ නැහැ උන්ට ඒ පුරුත අත්හැර ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මානායකයන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ මේ සංදේශය තුළින් මේ විශාල ජනතා පීඩනය දුරු කර ගැනීම සඳහා අපේක්ෂා කරන මහජනතාව මානායක හඳුන් වහන්සේලාගේ මන් නිවැරදි සාධාරණ ඉදිරිපත් වීමක්. එයා අහස ලතදික් කළා කියන අපිට දැන් හාමුදුරු ඇර වෙන කවුරුත් නැහැ කියලා මානායක හඳුන් වහන්සේලා හරි අපිව බේර දෙන්න කියලා කියනවා. ඒ බව මානායක හඳුන් වහන්සේට මේ සංදේශයකින් සිහිපත් කරලා ඉදීමක් කරන්න යාවේ මානායක හඳුන් වහන්සේලා එවෙනුවෙන් ගන්නා වූ මහජන හිතවාදී ඕනෑම ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ අන් කවරෙක් නැත මේ ලංකා පුරාම දිස්ත්‍රික් වල ඉන්න අපේ හඳුන් වහන්සේලා ඇතුළු අපේ සමාජික හඳුන් වහන්සේලා ඒ වෙනුවෙන් බෝධි විහිමින් කටයුතු කරන්නට අපි සූදානම්. අපි ජාතික භික්ෂු පෙරමුණ හැටියට මල්ලතු මහාවිහාරයේ මහානායක හඳුරොත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක හාමුදුරුවොත් ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක හාමුදුරුවොත් දෙදෙනා මුණ ගැසීම සඳහා අවස්ථාව සලසාගෙන තිබෙනවා. එයින් උදෑසන අස්ගිරි මහානායක හාමුදුරුවන් වහන්සේත් මේ වෙලාවේදී මල්ලතු මහානායක මහින්දානන් වහන්සේත් මුණ ගැසීලා සන්දේශයක් දාර දෙමින් වර්තමානයේ මේ රටේ ඇති වෙලා තිබෙන මේ විනාශකාරී තත්ත්වය
නිමා කර ගැනීම සඳහා මහ ජනතාවගේ විශාල අපේක්ෂාවක් තිබෙනවා. ඒ අපේක්ෂාව අපි සංදේශයක් හැටියට මහානායක හඳුන් වහන්සේට දන්වා ලිමක් කර සිටියා. මහානායක හඳුන් වහන්සේලා ත්‍රිනිකාය එවැගේම සංඝ සභා තුලින් පොදු මතයක් සම්මත කරගෙන මේ ඇතිවලා තිබෙන විනාශකාරී තත්වය හිමා කර ගැනීම සඳහා ඉතා ඉක්මනින් රටට ඉදිරිපත් කරන්න කියලා උන්වහන්සේලා සංඝ සභාව තුල කතිකාව කළා. විශේෂයෙන්ම අපි අවධානය කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති දුර ආගමනය මේ රටේ මහ ජනතාව පිළිගන්න එකක් නෙමෙයි. මේ ජනාධිපතිවරයා හෝ මේ කැබිනට් එක, මේ අග්‍රාමාත්‍යවරයා හෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ පාලනය දැන් මේ රටේ ජනතාව බාර ගන්න සූදානම් නැහැ. සම මහජන මතයේ ප්‍රතික්ෂේප වෙච්ච පාර්ලිමේන්තුවක් සහ කැබිනට් එකක් මගේ අද ශ්‍රී ලංකාවේ ජනයා පාලනය කරනවා. ඒක ජනතාව අපේක්ෂා කරන්නේ නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ජනමතයේ සාධාරණව නියෝජනය වෙන නියෝජිතයන්ගෙන් යුක්ත අභිනව පාර්ලිමේන්තුවක්. ඒ නිසා මේ අය ඔවුන්ගේ උමනාවට පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරු කරගෙන ආණ්ඩුවක් හරිගස්සගෙන දැන් ජාත්‍යන්තරය තුළ සාධාරණීය වීම සඳහා සර්වපාක්ෂික මන්ත්‍රයක් ජප කරනවා. ඒක කෙසේවත් මේ රටේ කිසිදු ජනතාව අපේක්ෂා කරන පිළිගන්නේ කරන්නේ නෙමෙයි. ඒ නිසා ඒ කිසිවක් මේ වෙලාවේ සාධාරණ නැහැ. රටේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය ඉතා බරපතලයි. ඉන්ධන අර්බුදය බරපතලයි. ආහාර අර්බුදය අතිවිශාල ලෙස බරපතලයි. දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය, රටේ පැවැත්ම, හැමතිම රැකී රක්ෂා මේ සියල්ලම ඉතාම බරපතල ලෙසපත් වෙලා තිබෙනවා. රජයේ මහ බැංකු අධිපතිවරයා, විදුනක අධිපතිවරයා, අනිකුත් සෑම දෙනා සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී සියලුම ආයතන සහ පුජ්‍යලීන් මේ වෙනකොට පළ කරනවා. ඉදිරි කාල පරිච්ඡේදයේ ඉතාමත්ම බරපතල තත්ත්වයක් රට තුර නිර්මාණය වෙනවා. වික්‍රමසිංහ මහත්මයාගේ ආගමනයෙන් පස්සේ හැදුවාය කියන අලුත් කැබිනට් එකෙන් රටේ ජනතාවට විසඳුමක් ඇති වෙලා නැහැ. ඒගොල්ලෝ QR ක්‍රමයට අපේ ජීවිතේ පාලනය කරනවා. ඉස්සර දීපු හාල් පොත වෙනුවට දැන් QR කාඩ් එකක් දීලා තියෙනවා. එසා අපේ ජීවිතේ 150ක් වුන් QR ක්‍රමයට කප්පාදු කරන්න තිබෙනවා. එසා ජනතාවට ඕන 100ක් තමගේ සාමාන්‍ය ජන ජීවිතේ. නිසා ජනතාවට ඕන වෙන්නේ නැහැ QR ක්‍රමයට පාලනය කරපු 150 කප්පාදු ජීවිතය. නිසා ජනතාවට අවශ්‍ය කරන ඒ 100ක් ජීවිතේ ලබා දෙන්න මේ පාලකයන් අසමත්. ඒ නිසා අපි ජාතික භික්ෂු ක්‍රම හැටියට අදින් පසු පාර්ශ්ව 31ක් තිබෙනවා. ඒවායේ මහානායක හඳුන් වහන්සේලා තුබගීතු නායක හඳුන් වහන්සේලා මුණ ගැසෙමින් මෙම සංදේශය බාර දෙමින් අපි කතිකාවක් ගොඩනගන්න කියලා උන්වහන්සේලාට ආරාධනා කරනවා. මේ තිබෙන විකෘති ජනමතය වෙනස් කරගෙන ප්‍රකෘති ජනමතයක් ගොඩනගාගෙන සාධාරණ පාර්ලිමේන්තුවක් ඉදිකර ගැනීම විහි කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් මහානායක හඳුන් වහන්සේලාගෙන් අපි ඉල්ලා සිටියා. මහමළුවේ සංසමලුවක් හෝ ත්‍රිනිකායක නායක හඳුන් වහන්සේලා, අනුනායක හඳුන් වහන්සේලා, කාර්ක සංඝ සභා හඳුන් වහන්සේලා, පළාත් නායක හඳුන් වහන්සේලා කැඳවල කවර ගණේ හෝ සමුළුවක් පවත්වලා රටට ඉතාම හිතකර මහජනතාව ඉල්ලා සිටින. මොකද මහජනතාව අපේක්ෂා කරනවා මේ වෙලාවේදී වික්‍රමසිංහ මහත්මයාගෙන් අගමැතිවරගෙන් මේ පාර්ලිමේන්තුවේ ජනතාවට සටක් වෙන්නේ නැහැ. අඩු වශයෙන් මහානායක හඳුන් වහන්සේලා ඇතුළු මේ ආගමික නායකයෝ හෝ මේ වෙලාවේදී අපි වෙනුවෙන් යම් සාධාරණ යහපත් ක්‍රියාදාමයක් ගනීවි කියලා. නිසා උන්වහන්සේලා එසේ මහජනයා සුභ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන තීරණාත්මක ක්‍රියාවක් සම්බන්ධව ජාතික භික්ෂු පෙරමුණ තාම වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බවත් අපි උන්වහන්සේලාට පොරොන්දු වෙලා අවධාරණය කළා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.